දැන් හිරේ ඉන්නවයි කියලා ඔබතුමා කියන රණවිරුව ඒ නිසා අවුරුදු කන්න බෑ කියලානේ කිව්වේ. ඔව්. ඔබතුමාගේ විග්‍රහයයි මට කියන්න LTTE මර්ධනය කරපු යුද්ධය නිසා LTTE විරුද්ධව යුද්ධ කරපු නිසා හිරේ ඉන්න එකම සබලෙක්වත් ඉන්නවද කියලා දැනට මේ චෝදනාව යටතේ රණවිරුව කියන්නේ ඒකනේ. ඔව්. මෙහෙමයි සුරංග මිනිහෙකුව රක්ෂිත බන්ධනාගාරගත කරන්න මම සරලම උදාහරණයක් ගන්න නෑ මං අහන්නේ ඔබතුමාගේ දැන් රණවිරුවෝ ඔව් යුද්ධය කරපු නිසා හිරේ ඉන්නවද කියලා කියන්නකො එක්කෙනෙක් හරි නෑ මම සුරංග ඒ චෝදනාව යටතේ නෑ සුරංග මං ඔයාලට සරල උදාහරණයක් කරන්න ඔක් කියන්නම්කො නෑ මං අහන්නේ ඒක සරල නැතුව කෙලින්ම කියන්න මං අහන්නේ කෙලින් ප්‍රශ්න මට මේක පැහැදිලි කරලා දෙන්න සුරංග හරි යම්කිසි පුද්ගලයෙකුට ගමේ පොලිසියෙන් ගිහලා යම්කිසි පුද්ගලෙක් එක්ක ගැටුමක් ඇති කරගන්නවා ගම තුල ඇතු කරගන්න එකේ ප්‍රතිඵලය වෙන්නේ ගමේ කට්ටියක් අහුවෙලා පොලිස් නිලධාරියලා ගහන්න ගිහලා මොනවා ප්‍රශ්නයක් කියලා පොලිස් නිලධාරියා එතන පීඩනයට පත් කළා එයා පොලිසියට එනවා ඇවිල්ලා අර ඒ සිද්ධියට මුල් වෙච්ච පුද්ගලයාව අරගෙන ගිහිල්ලා කුඩු පැකට් එකක් හරි බෝම්බයක් හරි දාලා මේ විදිහට ඇතුළට දානවා මාස 5ක් 6ක් හිරේ ඉන්නවා හැබැයි එයා හිරේ ඉන්නේ අර ගම වෙනුවෙන් කතා කරපු නිසා නෙමෙයි කුඩු පැකට් එකක් තියා හිටිය නිසා එයා හිරේ ඉන්නේ බෝම්බයක් අතේ තියා හිටිය නිසා මේ නීතිය ඉස්සරහ අපිට සුරංග වා කියන කාරණේ සාධාරණීකරණය කරන්න පුළුවන් හැබැයි සාධාරණීකරණය කරන්න එපා. ඔව්. එහෙම ඒක වැරදීනේ එහෙම සාධාරණීකරණය. මං අහන්නේ යුද්ධ කරපු නිසා එක සබලෙක්වත් මේ ඔබතුමා මේ වැරදි මේ කතාවක් මේ සමාජගත කරන්න හදනවා. යුද්ධ කරපු නිසා එක සබලෙක්වත් මේ වෙනකොට සිරගත කරලා තියනවාද? කරුණා කරලා කියන්නේ. ඔබ දන්නේ එක සබලෙක් ඉන්නවද කියලා කුමන හෝ බන්ධනාගාරයක LTTE විරුද්ධව යුද්ධ කරපු නිසා හිරගත කරපු කරුණා කරලා කියන්නේ. එක්කෙනෙක් කියන්නේ දැන් මෙහෙමයි සබලෙක් දැන් මේක වාට මේක තේරුම් ගන්න පුළුවන්ද බැරිද කියන කාරණේ සම්බන්ධව මම දන්නේ නැහැ අපි මට තේරෙන දේ මේ අහන්නේ නෑ අපි මේ රණවිරුව බලන්න ගියා සුරංග මට කියන්න කොයි බන්ධනාගාරයේද ඉන්නේ යුද්ධ කරපු නිසා හිරගත කරපු අපි මේ රණවිරුව බලන්න ගියාම සුරංග මේ රණවිරුව කියනවා ගරු මන්තුමා මම රණවිරුවෙක් කියලා මම සමාජයට කිව්වේ නැහැ මම රණවිරුවෙක් කියලා කවුරුත් දන්නේ නැහැ රණවිරුවෙක් හැටියට මගේ දරුවව හොඳ පාසලකට නගරේ පාසලකට දාගන්න තියෙන අවස්ථාව මට නැතුව ගියා. මම බුද්ධිංශ සමාජිකයෙක් නිසා. මම එහෙම කැපකිරීමක් කරා ඒකට මට ලැබෙන ටැග් එක තමයි මේ. නේ මං අහන්නේ ඔබතුමාගෙන්. ඔව්. දැන් මේ යුද්ධ කරපු නිසාද එතුම හිරේ ඉන්නේ? ඇයි එතුම හිරේ ඉන්නේ කියන්නකො දැන්. ඒ කියපු සමාජිකයා. චෝදනාව කියන්නකො. වා දැන් ඔය කියන්න යන්නේ. හරි. වාදන් ඔය කියන්නේ නැන්නේ සුරංග මම කියන්නේ අනේක නෙමෙයි මං අහන්නේ චෝදනාව කියපු දේ අහන්නේ ඔබතුමාට දැන් එතුමා හම්බෙලා කිව්වලුනේ ඔව් චෝදනාව මොකද එයා හිරේ ඉන්නේ චෝදනාව සුරංග විවිධ චෝදනා දාන්න පුළුවන් චෝදනා මෙහෙමනේ සුරංග ඇයි දැන් සුරංග ඔයා මිනිහකුව වෙඩි තියලා මරනවාද මගේ කියන්නේ නෙමෙයි අනේ සුරංග සමා වෙන්නකො සමා වෙන්න මං අහන්නේ ඔබතුමාට කියපු රණවිරුවා ගිහිල්ලා බලපු රණවිරුවට විරුද්ධව තියෙන චෝදනාව මොකද? ඔබතුමා ගියානේ රණවිරුව බලන්න. මොකද්ද චෝදනාව? හිරේන්. චෝදනාව නිකන් හිරේ දාන්න බෑනේ. අධිකරණයකට ඉදිරිපත් කළා මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කළා ඕනේ බන්ධනාගාරගත කරන්න. මොකද්ද චෝදනාව? යුද්ධ කරා කියලාද? හරි දැන් ඔයා ඔය කියන්නේ නැන්නේ ඉග්නලි ගොඩගේ මරණය සම්බන්ධව. නෑ මං කියන්නේ නැන්නේ. ඔබතුමාගෙන් අහන්නේ ඔබතුමාට හම්බුණානේ රණවිරුවේ. එයා කිව්වද දරු මන්ත්‍රීතුමා මම LTTE එක මේ විරුද්ධව සටන් කරපු එක තමයි මට තියෙන චෝදනාව. මෙන්න මාව හිරේ දාලා. දැන් ඔබතුමා කිව් වචන වලින් කියන්නම්කෝ. රණවිරුව හිරගෙවල් වල දුක් විඳිද්දි අවුරුදු කන්නේ කොහොමද? බෑ. දැන් රණවිරුව හිරේ ඉන්නේ යුද්ධ කරපු නිසාද? මං අහන්නේ ඒක. රණවිරුව යුද්ධ කරපු නිසා තමයි සුරංග හිරේ ඉන්නේ. ඒකව තේරුම් ගන්න. විවිධ කාරණා දාලා බොරු චෝදනා දාලා ඒ වෙනුවෙන් කැපවෙච්ච මහන්සිවෙච්ච රණවිරුවව ඇතුළට දැම්මහම කොයි හිරගෙදරද යුද්ධ කරපු නිසා හිරගත කරපු රණවිරුව ඉන්නේ? දැන් අපි අහනවා හෙට අහනවා මොන හිරගෙදරදී ඔයා දැන් මේ ඔයා මේ LTT එක සාධාරණීකරණය කරන්නේ මං LTT එක සාධාරණීකරණය කරනවා නෙවෙයි මං ඔබගෙන් අහන්න කැමති ඔබගෙන් දැනගන්න යන්නේ ඔබ ගිහිලා දැන් බන්ධනාගාරවල රණවිරුව හම්බුණානේ මන්ත්‍රීතුමා ඔබතුමා ජනතා නියෝජිතයෙක් මන්ත්‍රීතුමා මම මේ යුද්ධ කරපු චෝදනාව තමයි මගේ මහේස්ත්‍රාත්වරයාට මාව ඉදිරිපත් කළා තියෙන්නේ කියලා සුරංග වා මාධ්‍යවේදියෙක් හැටියට තේරුම් ගන්න සුරංග බුද්ධ්‍යාස නිලධාරින් කියලා තුවක් වරන් ගියා ඩෝන් උන් ගාලා මිසුන් වෙඩි තියන්නේ නැහැ යාර වෙන කාර්යාල සේවය මොකද්ද ඒ බුද්ධ්‍යාස නිලධාරියා ඊට කළ සේවය මොකද්ද ඒ සමේ බුද්ධ්‍යාස නිලධාරියා මොකද්ද දායක වීම තමයි ඔය එක තමයි දැන් එකක් නෑ ඒක තමයි මේ චෝදනාවද එතුමාට තියෙන්නේ ඒක තමයි චෝදනාව කොහේ මොන කවුද කියන්නේ චෝදනාව තියෙන කෙනා ඔබතුමා හම්බෙන්නේ නැති
ඔයා මේ කුණා බොරු කියන්න බෑ. ඒකයි මම මේ කියන්නේ. එහෙම ඕන ඕන විදිහට බොරු කියන්න බෑ. රීතිය සම්බන්ධ. සුරංග මේකේ සාධාරණීකරණය කරන්න පුළුවන් සුරංග. හරි ඔබතුමා මම ගරු මහේස්ත්‍රාත්වරුන්ට ඉදිරිපත් කළා මේ දාලා තියෙන්නේ මේ දැන් එකක් කියන්නම්කො මම උදාහරණයක්. ඔව්. දැන් ඔය කියන දැන් ඔබතුමා අර මං හිතනමයි කියලා එකක් කිව්වනේ. ඔව්. කවුද එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධයෙන් අර ගිරිතලේ කඳවුරේ ඉන්නවයි කියලා. ඔව්. දැන් එතන ඒ යුද්ධ කරලා. දැන් ඒ මිනිස්සු යුද්ධණයෙන් කරපු දායකත්වයට තමයි මේ මිනිස්සු හිරබත් කරන්නේ. යුද්ධ වෙනුවෙන් එක්නැලිගොඩ බරන්න කිව්වේ නේ. ඉග්නලිගොඩ මරුවයි කියලා සාක්ෂිය දෙන්න. නෑ සූදානම් කරන්න කිව්වේ නෑ. චෝදනාව තියෙනවා. නෑ සාක්ෂි තියෙනවද? නෑ චෝදනාව තියෙනවනේ. මොකද චෝදනාව සැකපිට ගන්න පුළුවන් නේ මහේස්ත්‍රාත්. නෑ ගන්න පුළුවන්. හෝ සාක්ෂි. මන්තුමා කරුණාකරලා කියන්න. දැන් ඔබතුමා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්නේ. ඔබතුමාට හමු වෙලා තියෙනවද? ඔබතුමත් මේ රටේ මන්ත්‍රීවරයෙක්. යුද්ධ කරපු නිසා හිරගත කරපු අය ඉන්නවද? යුද්ධේ දායක වෙච්ච නිසා හරි යුද්ධ කරපු නිසා හරි කියලා හිරගත කරගපු හමුදාසේ බලු අපිට හම්බෙලා නැහැ ඇත්තටම. කොහෙන්ද මේ හම්බෙන්නේ? වෙන රටක. මම දන්න තරමට නැහැ. නෑ තෝර මහමතුමාට හම්බෙලා තියෙනවද? ඔය හිරගත කරලා ඉන්න කට්ටිය විතරයි යුද්ධ කරලා තියෙන්නේ. මහමතුමාට ගරු මහමතුමාට හම්බෙලා තියෙනවද? එහෙම අවස්ථාවක්. දැන් මේ මන්ත්‍රී තුන්දෙනාටම හම්බෙලා නැහැ අපේ මන්ත්‍රීතුමාට හම්බෙලා. ඔව් මට අපිට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ සුලංග. වාරණ ඔය මේ රටේ දැන් අපි දැනගන්න කැමතියි ආණ්ඩුවටයි විපක්ෂයටයි මේ ප්‍රශ්නේ නැහැ දැන්. රණවිරුවන්ගේ කතන්දර ඉවරයි. අර තමුන්ගේ වැඩේ කරලා ඉවර නම් පස්සේ විසි කරනවානේ. දැන් රණවිරුව ගැන කතාවක් නැහැ. ඒක තමයි කතාව. දැන් මන්තුමා කියවනේ වෙඩි නෝ මොකද මේ කබායකුත් හම්බුනේ කියලා නේ. මොකද අර මරාගෙන මැරෙන. දැන් සුරන් ඒ කතාවට යන්නේ ඉස්සෙල්ල මට අර එතුමගෙන් අහන්න ඕනේ මේ ඇත්තටම සාත්මුන්සේක මහත්යාව හිර දැන් මේ හිරගත කරේ ඇයි? යුද හමුදා නීතිය අනුව යුද හමුදා නීතියෙන් දෙන දඬුවමක් හැටියට තමයි හිරගත වෙන්නේ. දැන් මොකක්ද චෝදනාව? ඒ චෝදනාව ඉතින් මේ යුද හමුදා නිලධාරියන්ගෙන් තමයි අහන්න මොකද්ද කරපු චෝදනාව මොකද්ද කරපු මේ තීන්දුව. නෑ මන්තුමා දැන් මෙහෙමනේ දැන් අපි දැන් අපිට අමතක වෙනවනේ මේ. දැන් ඔබතුමා කියනවා යුද්ධය තමයි මේ එහෙම නෙමෙයි මං කියන්නේ ඇයි සරත් ෆොන්සේකා මහත්තයාව හිරේ දැම්මේ? නෑ මේ මොකද මේ එයා මේ සරත් ෆොන්සේකා මහත්තයානේ මේ යුද්ධයේ එක තීරණාත්මක සාධකයක්නේ එතුමා. නෑ ඒක මම හිරේ දැම්මනේ. චෝදනාව අපිට මම කියුවේ නැහැ මේ මෙයා මම හැබැයි හොඳයි නේද එහෙම කියවුවානේ මොකද දැන් ඔබතුමා කියනවානේ රණවිරුවෝ ඉන්නවා පිරිනිවන් කියලා කියලා බලනවා හොඳයි මේකේ මම දන්න හැටියට යුද හමුදා නීතියෙන් එයාට පරීක්ෂණයක් කරා ඒකෙන් තීන්දුවක් දුන්නා යුද හමුදාව තමයි තීරණය කරන්නේ යාව රිමාන්ඩ් කරනවා නෑ ඔබතුමා කිව්වා සුදු කැලි කතාවක් නෑ චන්දර ඒක වැරදි මොකද සරත් පොන්සේක මහත්තයා අත්තඩංගුවේ නේද මම හිටියන්නේ ඔව් ඔබතුමා ඉන්නේ ඔබතුමා අත්තඩංගුවේ ගන්න තැන ඔව් අපි මේ මැතිවරණ ජනාධිපතිවරණයේ අවසාන වෙලා සාකච්ඡා කරගෙන ඉඳද්දී ප්‍රතිඵලවල තත්ත්වය පිළිබඳව ඡන්ද මධ්‍යස්ථානවල වෙච්ච දේවල් අරම මේවා ඇවිල්ලා එකපාරටම උසගෙන ගියේ අධ්‍යක්ෂක කකුල් දෙක උදා ඇදගෙන ගියේ ඒ අනකොට චෝදනා පත්‍රයක් කියෙව්වා අපි කාටවත් ඒක ඇහුනේත් නැහැ ඒ චෝදනා පත්‍රයේ මේතුමා මේ කියනවා තිබුණ නැහැ පරීක්ෂණයක් කරලා සුදු කොඩි කතන්දර එහෙම මෙන්න මේක නිසා ඔප්පුණා කියලා ඊට පස්සේ ඒ වෙලාවේ කිව්වා මම ඇතර එතුමා මං දේශපාලන වාසියෙන් දැන් අද එතුමා මොන තත්ත්වෙ හිටියත් මං ගරු කරනවා මොකද එතුමා හරි පැහැදිලි කිව්වා මම සිවිල් පුරවැසියෙක් දැන් මම චන්දිර ඉදිරිපත් වෙච්ච සිවිල් පුරවැසියෙක් මම යුද හමුදා නීතියෙන් ගන්න ඕගොල්ලෝට එන්න බෑ ඉතින් පොලිස් නිලධාරි මහත්තයෙක් කෙනා නම් මෙතන මම එන්නම් කිය. එන උසාවි නියෝගයක් එක පොලිස් නිලධාරි මහත්තයෙක් කෙනා නම්. ඒක එහෙම කෙනෙක් ආවෙත් නෑ. ඒ වෙලාවේ චෝදනා පත්‍රයක් කියෙවෙත් නෑ ඇත්තටම. ඒ වෙලාවේ කෙලින්ම තිබුණ චෝදනා තමයි ඊට පස්සේ කෝල් කරලා කාටද ඇහුවා කිව්වා කොහොම හරි ගේන්න කියලා. අද්දකෙනු කකුල් දෙකුණු අරගෙන උසගෙන ගියාම චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරේ නෑ එතන. මම එතන හිටපු ඉඳන් මම කියන්නේ මම නැතනම් ඒක සාධාරණ වෙන්න ඕනේ කියන කාරණාවට මෙතුමා කියන ආකාරයට පත්‍රයක් ඒ වෙලාවේ ඉදිරිපත් කරේ නෑ.